තචමසියා සෝත්‍රය දිිපක්්ටි සංයුත්තයේ සෝතපත්ති වගේ බුද්දුජන්ත්‍රපිටක මාලාව පහලස්සන ගන්ථේ සංයතනිකායි තුංගනි කා්ඩේ තුන් සහසු හත්වෙන පිටුව දිිප්ටි සංයුතයේ මේ දිට්ටිය කුමත් හොඳින් පැහැදි ලිකරනවා සෝතාපත්ති වක්ගේ සෝතය කියන්නේ ගලනවාට ගලනවා කියන්නේ ප්‍රවාහයක් වේගයක් මෙ සෝතාපත්ති වක්ගේ තුළ තියන්නේ ඇතරම මේ සෝතේටන්ස වෙන ඒ අවබෝධ කරගන්න එක සෝතාපන්න වෙන්න කොහොමද සක්ක අ දෙටි විසිිච්චා සී ලබත පරාමාස කාමරාග පටික මේ තුම් සංයෝජන සකකායෙට්ටි විසිිච්චා සීලබත පරාමාසකෙන තුම් සංයෝජනය ප්‍රහහිණවීමෙන් සෝතාපන්න වෙනවා. මේකේ මේ සක්කාය දෘෂ්ටියය තියෙනවා කියල ගත් දුෂ්ටියයයි මෙ තිය දෙ නෑ මෙ සිතවත් පවතිනෙ නෑ සිත කියන්නේ ගැලීමකට සිත කියල දෙයක්වත් නෑ සෝතය කියන්නේ ගැලීමට එතකොට එක තියෙනව කිය ගත්ත එක තමයි සක්කාය තියෙන ැන සත් කායැන ගොඩ දෘෂ්ටයක් තියෙන අපි හිතන දේවල් කොයවත් නෑ එතකට මෙන මේ අපි මීට කලින් පැහැදිලි කරාවට මේ දිට්ටි සංයුත්තයම මුලින්ම තියෙන සූත්‍රය තමයි වාත සෝත්‍රය ඒ වාත සූත්‍රය තුළ පෙන්වේ බුදුන් වහන්සේ එ ගලනාකාරයි ගැලි මනිසයි එ ගැලි මනිසයි දෙයක් ඇතිවෙනකය. අපි මේ කතා කරන තො ච මේ සයා සෝත්‍රය තුළ. මෙ ැම් මෙහිත් නෑ කියන එකයි තේරුම් තච මෙසියා හැබයි එහෙම දෙයක් ඔබට මේ තේරුම ලියල තියන සූත්‍රය පරිවර්තනය තුළ දකින ලැබෙන නෑ මේක අවබෝධය තුළින් තමයි අපි මේ අවබෝධ කරගත්ත ධර්මයන් මේකට ගැල්පල බැලූම අපිට තේරෙනවා මේ තෝචමසියා කියලා කියන්නේ එහිත් නැත්තම් මෙහිත් නෑ කියන එකයි සරව පහැදි දිිකරතයි නමුත් මෙතැන සිරවීමක් පේනවා ප තේරුම ලියන්න ගියහම හිරවෙලා තියෙනවා මේ තේරුම් ගන්න බෙරිවෙලා තියෙනවා ඇස නිත්‍යද නිත්‍යයද චක්කු නිච්චත අනිච්‍යචතව අනිත් චම්බන්තය ඇස කියන පේන බවට මේ සිපොත ඇඳ කියන්න ඇස එක නිත්‍යද අ අනි්‍යක වේ අපි හිතන දේවල්කොයවත් නෑ අපි තියෙනවා කිය ගත්තොත් මොකද වෙන්නේ තිය තිය දයක් ොහෙවත් අපිට හම්බුවනි නෑ නොව ම තියෙනවා කියලා ගන්නේ අ ප්‍රහාය ගැලීමට වේගට ස්පාක්කන වේගේ තුළයි අපි සන්සස් කලව ප්‍රසාධ කල මේ රූපය වේකෙන් ස්පාකවී වරණයට තල එනකොට අපට දෙයක් බවට මේස බවට අප හදාගන්න එක අ සබ්දය විදිහටම සබ්ද මේසික සබ්ද අරහැ තලට එකතුවෙන එක එ මේ දීර්ග පැහැදිලි කිරීමම් මාලාව මේ දක්වා පැහැදිලි කල්ලා තියෙන. කකාහගෙන එනැෙනකොට විතරයි මේ කියන දේ වැටහෙන්නේ. නත්තන් ඔබ තර්ක විතර්කවලට කොටුවෙල ඔබටම මේ වටහගන්න බැරුව ඔබම අසරනු එලම්. එනම තෝච්ච මේ සයා සූත්‍ර තියන එහිත් නැත්තම් මෙහිත් නෑ කියනෙ එකයි අප මේක තියෙ දිට්ටි සංයුත්තේ එතකට සෝතාපති වක්ගේ සෝතාපති වක්ගේ තියෙන්නේ සෝතයේ ගැනයි. සෝතේ කියන්නේ ඔබටයි න මේ තපාන්න වෙන එක ගැ සෝතාපන්න වෙන්නේ ස තියෙනවා කියලකා ගත් එක නැති බව වබෝධ කියරීමමයි. සක්කාය දෘෂ්ටියය බිද වැටන ජනය එකටයි. මෙහිි අපි අවබෝධයෙන් පැහැදිරි කරන්නේ. ඔබ තව ඔබ ඔබේ ඔබතාම මෙතන අඳුනගෙන නැති වෙන්න පුළුව. ඔබ ඉන්න මට්ටමට මේ ධර්මය බොලද කරන්න බෑ දිය කරන්න බෑ ඔබටම සිද්ධ වෙනවා. නුවන පාදගෙන මේ පැහැදිරි කරන සත්‍යට එන්න. සත්‍ය ඔබ කරය නොහද ඔබ සත්‍ය කරායවද සත්‍ය ඔබ අවබෝධ කළ යුතු දෙයක්. දීර්ක අවබෝධයක් දීර්ක පැහැදිරිි කිරීමක් ඇතුවයි මේ ටික ඔබට කියන්නේ. රූපේ නි්‍යද අනිත්‍යයද අනිත්‍යම් පන්තය බුදු වහන්සේ යහන ප්‍රශ්න රප නිචතව නිචතව අනි්්‍යාපන්. ම තැම ික් ක්ු සන ික් වන දයක් නැති බව දැක්කුත්. අපි දිගට පහදි කර දෙයක් නැති බව දැකීමයි ධර්මයක යනකය. ය අපගේ අවබෝධය ඉදක් පච්චත. කිසිම හොතගනෑ. අපිටේ වාදාලත්නෑ සත්්‍යය නම් සත්‍යයි ධර්මයතුල ලබපු අවබෝධය අපිග අවුදු සීියර්ජත් කෙකුට මෙතැන්ට එන්න බැහැලේසේ හැ මේ දේශන යහන කොට මොහතම ඔහට ආවෝධය ඇතිව ොත් ඔහු තැටේ. එක දන්නවා අපි මේ දේශනා අහන ගොඩක් අයට කියන්න ඕනේ දෙයක්ත යන් විශේෂයෙන්ම පණ්ඩිතන්ට පණඩිතයින්ක මේ සමාජය කොන් කරණය නෙමයි අපි කියන්න අපි කියන්නේ ධර්මය සොයාගෙන ය දැනුම හම්බාගෙන යන පණ්ඩිත යින්ට ඔබ දැනුම හම්බාගෙනයමෙන් එකපි නරකයි කියන්න. හැබැයි ඔබ ප්‍රායෝගික නොවනොත් ඔබ ඒ දැනුම ඔබ විසිම් ඔබගේ ගිල සිද්ගත්තා හස් සමානයි. ඔබේ ධර්මය අපි ප්‍රායෝගික අපි අදදකීම් තුළ අපි මේ ප්‍රත්‍යක්ෂතාව තුළ ඉදිරිපත් කරන දෙවල් ලෝකෙම පලවෙනි වතාවටයි මේ සියවස් ගණනාවකට පස්සේ මේ මෝතේ එලිවෙය. එ කොහෙවත් එෙි කල්ල නෑ. ඔබ ඒවා මේ තුළින් ඔබ හන ඔබ ඉගෙන ගන්නන්නවා. ඔබ දන්න ඔබ අපගේ ප්‍රත්්‍යක්ෂතාවේ ඔබ. ඔබගේ දැනුම තුළින් උකහාගන්නවා ඔබගේ දැනු අබ්බාටර පත් කරගන්නවා. නමුත් ඔබ අවස්සානේ ඔබ බැබලෙන්න්න ඔබගේ අර කීර්ති ප්‍රශංසා කියනාර රාගට අර කාමරාගයට ඔබ තන්හාවට කොටුවෙලා අස්මි මානය තුළ ඔබ මේ ඉදිරිපත් කර ප්‍රත්ථ්‍යයක් ෂතාවත් හැල්ලු කරලා අපටත් දොස් කියලා ඔබ මොකදද ඔබ ලොකු කර ගන්න උසා කරන්න. මේ ඔබ ප්‍රත්ක් කරගත්තක ලොබ කියන්නේ ය. මෙහේ නි අයාද අපි ට අම්වෙලා තියෙනවා. අපි සමඟ සාකච්ඡා කරනවා. සාකච්චා කරල අපේ ඒ කාරණ දැන ගන්නවා. ඒ දේශන සාකච්ඡා කරපු ඒ අපි ගාවම රෙකෝඩින් තියෙනවා. නමුත් ඔවු නීට පස්සුව ඔවුන අපට දොස් කියනවා. ඒවිතරක් නෙමෙයි අපි ඒ හෙළි අප ප්‍රත්්‍යෂ දාවය තුළ අවබෝධ කරගත් අ ධර්මය ැෑල්ලු කල්ලා. අවසාය හ ඔහු අබෝධරගත්තයි කිය කියන්නේ යනවා ඔබ කරන්නේ මහ අධ්‍යාන කියා ක්‍රියාව පහත් වැඩක් නින්දිත වැඩක් ඒ ඔබටත් හොඳනේ කවදා හෝ සත්ත්‍යය හැමම දැනගන්නවා මේ බුද්ධෝත් පාද නාලිකාවෙන් තමයි මේ සත්්‍යය ලෝකෙට මුලිම එලිකරය කියල දැනගන්නවා එදාට ඔබට ලැජ්ජ වෙන්න වෙයි ඒ පහත් වඩ කරන්නපා එක්කෙනෙක් දෙනෙක් නෙමෙයි අද බොහෝ ඇයිවා අපිට අපිට අහන්න ලැබෙනවා. ඔවුන් දේශනා කරනවා ඔවු දේශනා කරන්නේ අප අපේ උපම සමාලට අපි ප්‍රත්්‍යක්ෂ කරගත්ත දේ ඒ සත්‍ය අපි ලෙකුට හෙළි කරනවා අපි දන්න කිසි කෙනෙක් මේලකන් කියල නෑ කියලා. ඔවුන් කරන්නේ අස්මි මානය තුොල හිරවෙලා අර 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 අපි කතා කරනවාන ගුත්තිල මුසිල කියලා කතා අ වගේ වැඩ එඒ මූසිල කරපු දේ කරන්න එපා ඒක ඇත්තටම මූසල ක්‍රියාවක්.ඒ මූසල වැඩ කරන්න එපා. ඔබේ මාන්‍ය ඔබ දරා ගන්න. ඔබේ මාන්‍ය දියකර ගැනීම මයි ධර්මයකයන් ඒ ආත්ම ආත්ම මානයේ තියෙනක ඔබ දියුණු වෙලා නැහේ. ඔබ මේ දේ අසක් ඔබ දැනුවක් ඇති කරගෙන ඔ ඇත්තටම කරන්නේ ගුණමක ක්‍රියාව ඒදේ කරන්න. අපි දේශනා කරනු නාලිකාවේ අ අද දකිනවා මේ YouTubeු මාධ්‍යඔස්ේ තමන්ගේ කීර්ති ප්‍රංසාාව බලාපොරොත්තුවය දේශනා කරන්න ගොඩත් දඟලනය දැන්ගඉන්නවා. ඒයි වැඩියම ඇසුරු කරන්නේ බුද්ධෝොත් පාද නාලිකා. බුද්ධෝොත්පාද නාලිකාවේ සතති ලෝකෙට හෙිරන කියලා ඒයි දන්නවා. ඒ අයටටක දැන ය ැන හො ෙන ට ට හම් නිසා. ැව අවසාස බුද්ධොපාද නාලිකවටේ තියන ගෞර ඒ ප්‍රත්්‍යක්ෂතාවය තුළ ඒ දීර්ග කාලයක් අප අධ්‍යානය කල්ලා ඒ ලෝකෙට හෙළිකරන සත්්‍යය හෙළි කරන දේ ගෞරයක් ඇතුව බාරගන්න. ඔබට මලැජ්ජ වෙන්න වෙයි. කවදා හෝ දැනගැනීමී මේ සත්‍යය ලෝකෙට හෙළිකරේ සියවස් ගණනාවකට පසු බුද්ධෝොත්පාද නාලිකා වෙෙන්මයි කියලා. මේ ප්‍රත්්‍යක්ෂතාවයටට පත් කනත් අවබෝධයට පත්වනකවත් මේ අවබෝධතු ලෝකට සත්ත්‍යය හලි කරනකවත් එස්සේ මෙසේ ක්‍රියාවක් නෙමෙයි මේ භාාවනාවට කොටවෙලා ඉන්න නිගන්ට වික්ෂූන්ටය පහසුත් නෑ. අපි රිජුවම කියනවා. ඒ නිගට ධර්මය තුළ මේක නෑ කියලා. මේ සත්ත්‍ය නෑ මේ බුදුන්වාස ලකට හෙලි කරන සයඒ නිගන්ට භාවනාවත් තුළ නෑහැ. පටිච්ච සෞපාදය මෙනීකිරීම කියන්නේ ගැම්ඹුරුණිය කතාව. ඒක ප්‍ර්ඥාවත්ෙන් නොනී ඒ ප්‍ර්ඥාව වැඩෙන් නෝනින් එ ඥානයන් අවධවෙන්න ඕනිි ඒ දම්මා අභිද්ඥාවන් සකස් වෙන්න ඕනිි මේ බුද්ධ ස්භාව අවබෝධ කරන කියන එක හුදෙක්වොය වචනයක් කිව කියලා එම් වෙන එකක් නෙමයි. හබයි ඔබගේ අභ්‍යන්තරයේ අවංකභාවේ නිර්මලත්යේ ඔබගේ ආත්මභාවේ ගිදිය කළ යවන ඕන ඔබ ඒ සුදුසකත්තයට පත්වේවා. ගේ තාරාතරම දාල නෑ ඔබගේ වයසා දාල නෑ ගැහණු පිරිමිඳ කියලත් අදාළ නෑ. ඔබගේ අවංකත්වය නිර්මලත්වය සහ ආත්මයේ දියවීගෙන යන්න අයි සාධකය හේතුව මාන්‍ය දුරු වෙලා ය තැන තනයි. අවිද්‍යාව ප්‍රහීණ වෙනවා කියන්නේ කෙනෙක් පුද්ගලයක් සත්වය මෙතන හමුවන්නේ නෑ ස්භා අදහම පවනයි. ඒ ස්භා අදහම තුළ ඔවැනි ක්‍රියාත්තියනවා. ඒ සබ හම් බ අපි දන්නවා ඒක නිසා තම අපි නහට අපි ඔවුන්ට කිසිම දෙයක් කියන්න යන්නේ නෑ. හැබයි මේක අන්න හැමෝම දැන ගතියුතුයි. ද්‍රවටයන්න හොද නෑන රැවටීම තුළ අන්න ඇත් මුලාවට පත්වෙනවා මොක දඔවුන්ට පැහැදිරි කරන්න බැහැ ඔවුන්ගේ අවබෝධය අභ්‍යන්තරයෙන් ප්‍රථ්‍යයක්ෂතාවට නොගියොත් ඔවුන්ගේ අතින් අනුගාමකින් හැදිලා ඒ අනුගාමකයින් අ අද මේයුගේ වනවිට අර ආමිසේට ගැටගහලා නිවන් මගත් නැති කල්ලා ක්‍රස්තිානි ආගමය වගේ ස්වර්ගට යන්න පාර කියන අර දෙව්දත්ලගේ ගොඩේ අ හදාගත්ත අර දෙව්දත්ගේ ශාසනය හදාගත්ත වගේ අද පිරිසක්කයම ඉන්වාන ඒවගේ තවත් අය හතුපි පෙන්න වගේ බිහිවෙන එකයි සිදධවෙන්න. ඔය මෝඩ ක්‍රියාවල නියලෙන්න්නපා. අවංකව කතා කරමු විවෘර්තවෙමු. ධර්ම බහම සුන්දර කතා අස් සත්වය දැනගන්නවට. මේ පරිණට කිව්වේ නොම ගැනයට රැවටෙනයට මුලාවට පත්වෙනයට ඔබ අසරණ වෙන හින්දයි. ප්‍රායෝගි දහම ප්‍රායෝගිකව ඔබ හිතුවට මේ කෑල්ලක් අරගත්ත කියලා ඔබට තාම දහම සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරගන්න එක පහසුවෙෙනි නෑ. එකට හේතුව නිකානාත්ම ධර්මයා. මේ අනනාත්ම ධර්මය තුළ ඔබ අනාත්ම දහම තුල ඔබ දියවේතුයි ඒ ලොකු තේරුමත්තේෙනවා. හොඳයි අපි බලමු අපි අත්තරම ඔබට ඉදිරිපත් කරපු වාතසූත්‍රය ඒතම් මම සූත්‍රය මේ තෝච්ච මෙසියාා සූත්‍රත් එකට මයි ත. වාතසූත්‍රය අපි කෙටියම් පොඩ්ඩක් පේනොත් අපි නැත්තං ට ඉදිරියේදී මේ දේශනාය පසුව වාත සූත්‍රයෙත් ඔබ නැවතත් අපි පැහැදිලි කරන්න සූදාන. මේ ගල්ග ගලනවා වැස්ස වහිනවා සුලගහමනවා මේ වගේ තමයි සිත කියල දෙයක් නෑ කෙේ. සිත කියල දෙයක් නෑ. ගලනවටයි සිත කියන්නේ. හමනවටයි සිත කියන්නේ ඒකයි වාත සූත්‍රයේ පෙන්නෙන කාරණ. එනම් රූපය කියල දෙයක් අපි ඇත්ත තියනවා ස්තිකරත් ොත්තු වෙන්නේ. අර අප චිත්ත සවභාවයක් තුළ අප අපි ජීවතන්නේ කෝමත් සිත ඇතුළේ අපි අපි කිය මේ හිතන හැම එකක් ම චිතක් චිත්්‍ය බාග්‍රහ වුවෙන් නෑ. එ බාර තේර කෙලාගත් ොත්තමයි අන්න තනයි රැවටව අන්න තනයි මිත්‍යා දෝටියතියි අන දිට්ටි සංගයුත්තය පන ඒ ඒ අවි්‍යා භූමිය තුළ දිට්ටිය තුළ හිරවෙන තැනේ තනයි. ඔන්න අවබෝධය ඇතිවයි. ඒත් ම සත්‍රයත් පෙන්වුව ඒ දකින ම ඉන්නවා ඒතම් මම ඒ තියනව රුපේ තියනවා ඇත්ත තියෙනවා කියලා ගත්තකමයි. වාට සූත්‍රය පෙන් ගලනවාමිසත් තියෙන දෙයක් නෑ. ගලන් නේ චිත්තාර ස්පාක්කවා කිය පයි. අපි දිගටම ජනී සත්‍රයදම් ප හැදිරි කරගෙනාවකයි. මෙ එකනෙ එක සම්බන්ධයි. සූත්‍ර හොඳින් අධ්‍යානය කරන්න මෙ එකනෙකට මේ සිත හැදන හැට සිත කියල මේ මොකක්ද අපි කතා කරන්නෙන පරම සත්‍යය ඔට හුවා. ඔඒ කාන්තයෙන් අවිද්‍යා සුනු විසුණු වෙලා යනවා මේ කච්ජනිය සෝත්‍ර මේ අපි කතා කරන මේ මේ එන සූත්‍ර මහලාවන් එකෙන් එකකට එකක් සම්බන්ධයි සිත හැදෙන හැටේ තිෙන්. ඒක දකි නවම ඒතම්මම සෝත්‍රය තුළ පෙන්වා අපි ව නැවතත් ඉදිරිපත් කරන්න ඕනන් ලැස්ති. ඒ වගේ මෙතැන්ට එම අපි මෙහෝ චමසියා සෝත්‍රයි අපිට මිට කලින් මේ සූත්‍රයට අප ආේනහ අපි අතන නැවතුුණ මෙ තෝච්ච මේ සයාසූත්‍රය කියන්නේ එහිත් නැත්තම් මෙහිත් නෑ කියන එකයි. හැබ මේ වච්චනේ ගොඩක් අයට න භන් භවිස්සාමී මේ භවිසන්තීති කියලයි තියෙන්නේ ප සූත්‍රය තුළ තිය නේම ඔ නෝක තමයි පරිවර්නය කරන්න බැරි වෙලාති. මේ දෂ පෙන්න්නාන පරිවර්තනය තියන වරද පෙන්නන්න. බුද්ජයන් ත්‍රිපිටකමාලා ඔබට දකින්න පුළුවන් අපි කිව්ව සංගිත නිකාය තුන්ගනි කාණ්ේ බුද්ධය ත්‍රිපිටකමාලා පහලස්සනි ග්‍රන්ථයේේ තුන්සි අසුවහත් වන පිටු එක දකින්න පුොුව.මසූත්‍රයේ තේරුම පැහදිි කරගන්න බැරිු වෙලා ලතවෙන ඔබට තැනයි. හිවවෙලා තියන බව දැන තේරුම මේ ගැටලුවතිෙන්. තේරුම් කරගන්න බැරුවයි ඉඳලතිෙන්. නමුත් අපි පැහැදිලිවම මේක ධර්මය තුළින් ධර්මය ධර්මකෝනක දැකලා ධම්ම චක්කුස මේ දැකළ මේ සූත්‍රයේ තයෙන්නේ කාරණම මේකයි කියනෙකයි නිර්මලව සරලව පැදිලි කරයි ඒකන මේකෙ තෝර ගන්න බැරිවිච්ච වචනය තමයි අප මීට කරනුත්ේම දෙදයක් කිව්ව අපික සමන සත්‍රය තුළ පංචා යතනන් කියන වචනය අතහැරල ඊට පස්සේ තියෙන උපාදානය කනෙක විතරයි ගත්ත කිය. ආ එතන පහය සත්‍ය දකිනවාසිතට අරමුණේ සත්‍යය දකිනෙන ගත්ත නෑ කිය. ඒත් තේරුමල එලකට මේ ධර්ම අවෝධයෙන් තොරව මෙ තේරුම් ලියන් නෑම තුළ මේ අත්තැරුණු දේල් අපිමි පෙන්න්න. මෙතුළ ධර්මය ඉස්මතු නොවන්න බව එතකට. ඒ ධර්මය ඇතු සූත්‍රය තුළ තියෙන බව අපි පෙන්න්නන්නේ. නෞත් එක පරිර්තනය තුළ වචන පරිවර්තනයක් විතරයි එකත් කරගන්න බැරි වෙලා තියෙන ොද අවබෝධයක් නැතවර වචන පරිවර්තනය කරගන්න බෑ. ධර්ම අවබෝධය නෑ. ප්‍රත්වයක් ෂතාවයක් නෑ. හතන් වහන්සේ නමක් මේ ක ලිවුවත්තා මේක හොඳට පහැදිලි කරනවා හැබැ පපුෘතක් ජන භූමේ ඉන්න භික්ෂුවක් හෝ කවරුන්ු අපි අපහස කරන්නේ අපිඇයටත් ගරු කරනවා ඔබත් ඒක වරදියට ගන්න එපා හැමෝම මෝකෝනේ මනින් න්නත් හොඳ නෑ අපි දන්නවා මේ යුගගේ වනවිට අපි දන්නවා මේ හරි ආදෝලනත්තියෙනවා. සැබෑම භික්ෂුව කියන්නේ සිතට නරමුණේ සත්‍යය දකිලා ඒ උපාදානස්කන්දය මිදින සීලේ රැකින කෙනාටයි. එම් එනේ නරමුණක් ගාන සිතක් ගානි සත්‍යය දකින්න ඕන. අනි සැබෑ භික්ෂ. අද නමුත් අපි දකිනවා නිකන් රස්සාාවල් ලොයාගෙන නිකම් නිකම මේ ්‍රිට කාචාරාජක පටිකල පට්ටන්ටිකක් ග ගැෙන ලකට මාමනට බැබලන්න න සප සම්පත්වා ගැන මේ ඇවිල්ලන භික්‍ෂුන් වහන්සේල ශාසනයේ ඉද භික්ව භික්කූ ික්ෂුවක් නෙේ. ප්‍රක්ජන උමන්තක භික්‍ෂූන් නාන්සේල අපිට අදාළ නැහැ. අපි භික්‍ෂ කියලා කියනෙ සිතන නාර්මය සත්‍යය දකිවට. අප සමන කියලා ගැන සමන සූත්‍රයට, භික්‍ෂි සූත්‍රයට අනුගත භික්ෂට පමණයි. චීවරයක් දැරූ පමණ කාරෙද්දක් පෙරවූ පමණ පාට පාට රෙදු මාරු කරා කියලා ඔබටර් ධර්මය ප්‍රත්්‍රයක් ෂතාවයට එන්න බෑ. මේක රෙද්දක් මාරු කල ලබනයක් නෙමෙයි. බදු හන්සේ ික්ෂ ික්ෂ පාසක පසික ස වුණනක් පිටම මග පල තියෙනවා. සසර දුකෙන් මිදෙනවා. දුගතියට වැටෙනි නෑ සිතක් තියනවනම් ඒ සිතේ මිදීමකුත් තියනවා. අන්න එත නයි වැදග. එක හොඳින් දකි නෝ. රවට එන්නේ අන්න එ පා මේ යුගයේ වෙනකොට සියවස් ගණනාවක් ගෙවිලා නවතත් මේ සත්‍ය ධර්මය ස්වතුවෙන්නේ. දෘෂ්ටි කාන්තාරයකමයි. හොඳට ආබෝධය ඇතුව දකිින්. මොකද මේ සත්‍යය ධර්මය අවංකවම අවබෝධ කරගත් අතේ ඇගිලි ගානට ෝ කීප දෙනෙක් හෝ ඉන්න පුළො. අපි හමුලා තිය ික්ෂූන් වහන්සල් ප්‍රසිද්ධය විශේෂෙන්ම ඔය ධර්ම දේශනා කන ගොඩක් අයින්න කරම් පාලට හිට වෙලා කියලා ඔබට ධර්මය යහන කොටම මේ ධර්මය තුළ තේරෙනවා. ඒවවැනි ධර්මයක් බුදුන්හසේ දේශන කල නැහ. න ර න දම සු බුදුන්ස ේශන කරන්න දම්ම චක්ක පවත් න ත්‍ර බට ොට දක්න ලවේ හේතු පලදාමයි. ඒතුම් පටිච්ච සම්බූතා හේතු බංගා නිරජ . ය දම්මා හේතු බගවා තේසන් හේතුන් තතාගත ඒ තතා ගතය අන් වහන්ේ දේශනා කරන්නේ හේතු පලදාමයි කෙලා අත්ස ජිමහාරාතන් වන්සේ මුයිම් පිට වෙනවා. අටවාක තවෝක තිප පි ඒවා ශ්‍යනයි. ල ොක්කොම පොත්්නන් ඇත්තරම කරේතියා ගත්තොත් ඒ කරේතියාගන්න නෙමෙ මේ පොත ආබොරයක් කරගන්නපා මෙක සැඟවිලා තියන යන්තන් හරි ඉතුරවෙලා තියෙන සූත්‍රක ධර්මය දකින්න ඔබ දක්ෂෙන්න්නවා. ඔබගේ දෑස්සරෙන්න්න මේ පැහැදිලි කිරීම හේතුවෙන්න්නවා. තෝච්ච මෙස්යා සූත්‍රය ඔන්න ඔතනා අපේ ස්මතු කරලා පෙන්න්නන්න යන්න මෙ තියන ධර්මය මේ සූත්‍රය තියෙනවා ඒො යි කිවේ මේ දිිට්ටි සංගුත්තයන සෝතාපත්ති වක්ගේ කියන්නේ සෝතය කියන්නේ ගලනවටයි සිත කියල දෙයක්වත් නැති බව ඔබට එතනෙදී හමුවන්නේ.වාට සූත්‍රය පෙන්නන්නේ ඒ කාරණාව. ගලනවා ගැලීමටයි සිතකයන්. එත දෙයක් කියල නෑද කිය ගත්තෝතක දෂ්ටිය අන්නේඒ එකයි දික්්ටි සංගුතය පෙන්ෙන මිත්‍යා දිෂ්ටියේ ොකක්දේ දෙයක් කියලා ගත්තොත් ඒකයි දදිික්ිය. प අ भं කිය කිය अभ रप කිය, रूप राम्ණ, बද ूप वा ප දर පොट ूपක बद रूपवाරණ रूප ගධ रප රස रूप පොटट रूपක रूपराම්මनेයටයි. रूप අච නිච भंත කිය ගवा පිරන්නේ එ रूपය කියි සිතටना අරमने දෙ පথ කිය ගත්. අන්න අනිච්චම්බන්තය කිවේ අන්න පොත කියල දෙයක් කොයවත් අම්ඹෙෙන නෑ. සබ්දවර්ණ එක තුවීමත් තමයි පොත කියන්නේ. එක සංකාරයක් ඒ සංකාරකය සකස් වුනුව එකක් සබ්දවරණ ගන්දරස මේ ආයතනවලට නඒව එකතු වෙලා හදාගත් එක. අපි එමනි දේකට තමයි රූපයක කියන්නේ. එම දෙයක් හොයවත් නෑ එක චිත්තයක් අපි ඇසුරු කරන්නේ චිත්තයක් රූපාරම්මණයක් එක දකින්න ධර්මය දකින ප්‍රමාණයටයි. විවරිත විජටිත කියන ඒ ධර්මය තවතවත් සත්‍යයට ළංගවෙෙන හැකයාව තියෙන් අන අවිද්‍යා ප්‍රහීන වෙනකං ඔබට මේ සිතටේ ආරමුණය සත්‍යය දකිනවා කියන එකත් අඩුළුහුඩුකම් ඇතයි සිද්ධවෙනි. ඒ සත්‍යය ඒකැ සත්‍ය ඥානයැන දර්ශන ඥානයේ දර්ශන සාපත්්‍යය ඒැන මේ බුදුන්හසේ ලෝකට ඒල්ිකර ද්ධර්මය තවිදයකි. ඒ දර්ස ඒ සත්‍යඥාය ඇති කෙනටයි කෘත්‍ය ඥාන, කෘත්‍ය ඥානය ඇති කෙනටයි කෘත ඥානය. සත්‍යය කෘත්ත කෘතක් තිපරිවටටන් දේදසා කාරංකිල යකිව්ේ එකයි. සිතරෙන ආරමුණ ඇත්තකර ගත්ත ොත් අන්න සමුදේ දෙයක් හටගත්තා. ඒක රැවටුලොත් මොකද දුක් සත්්‍ය සම්ය සත්‍ය තියෙන තැනයි දුක් සත්‍ය තියයි. ඒ මොත් මොකද වෙන්නේ අන්න ඒක සත්‍ය දැක්වොත් නිෝධ සත්ත්‍යය දැකීම මාර්ද සත්. එ දකින්න මේ චතුරාර්ය ස සත්‍යඥානයේ සත්‍ය දැනගන්න කෘ්‍රඥානයට පසේ එදින එදා ඔහුටම ඒ ප්‍රායෝගිකවවා අන්නකෘති ඥානයේ එහ මුළොත්තමයි ිදීවතයන කෘතඥානයේ තිපරිවට්ටන් දදර රත් තතුරා සට හතරත් ඒවාගේ එත්සටන අරමුණයි මේ සේරම්. ඒ තිපරිවට්ටන් දදසාාකාරන් කිවේ නිසයි. මේකත් පටලෝගෙන ති මුුණු සමාජය. ක පටලවගන්න නක ඕන දක්න ම එකහක අවබෝධයට පත්ව නාවම එකක් කොත් පැටලන්න. ප්‍රරිජුවම පේනවාමේසියල්ල. ඔබකො පටි් සම්පාදතයන මොතේ අරමුණයි. ඒක මයිශ්‍යන් සම්පර්තිමේශෂණය විතර ඇතියෙන්නේ සත්වි බෝධි පාස්සක දහනු මෙශසණය තුළයි වැඩෙන්නේ. මෙක්ෂණය අයි මේේසියල්ලම ස සදධා වීර සසාමාධි ප්‍රඥාකයන් සදධකන් සේ සත්්‍යය දකින වීරේ කර ගන්න වීර්ය සිතරන අරමුණේ සත්‍යය දක්න එකයි සත් දාාව සත්තය දනන්න කට විර හම්බේ. සද්ධ සති සමාධ ප්‍ර්ඥ සතික යන අරමුණ සත්‍ය දැකළ මිද ඒ අනිමිත්ත සමාදී. අන්න සිතටන අරමුණේ සත්‍ය දැකීමමයි ප්‍රඥාව.ඒ ප්‍රඥ්ඥාවතය එන්නේ මෙ මේ සිතටන අරමුණේ සත දකින ගන වීර්යයක් ඒ අරුණ දැක දැක මිදෙන ඒ අනිමිත්්‍ය සමාධයයක්ත් තුළ ප්‍රඥාවයි වලතිේ. එඒ මහා ප්‍ර්ඥාවට හසුවේනවා සිත කියර දෙයක් නැති බව. සිත කියන අපි ගත්තොත් මේ රූපයම තමයි රපය ඇත්ත කරත් ොද රුපාරම්මනේටයිසිතකයන් ඔබ රූපය ක කිය කොට දැන් පොත් ලයාගෙන ඔබ දන්නවාන රූපකා්ඩ විසි ටයි මේම කෙලා ගොඩා කියව ියගේ ක්කම වල් කරනති. අපි නිතරම් පැහැදිලි කර මේදම් පාසලල් පිරව පරය කර ක චන් පොට්ටික කෙමිස්ට ෆිසිික්ක සිිලබක් කරයි එක නිවන් මගනෑ. ියව මට එක ගැල පොත්තව අපට තේරෙන්නේ එකදන දෝස කන්දරා කන්දක් වගේ බොරු ගොඩකට කොටු වෙන කියය එක ගැලපෙන්න්නේ අග මුල මැද ගැලපෙන්නේ පටිසම්පාදද ගියා ආත්මකතාවකට දාග. මෙත යුගයේ වෙන විට විසාහල දුෂ්ටි කාන්තාරකින් අපි නිදහස් සෙලයි මෙ ධර්මය කරා යා හිතුවන්නේ. අපි දක මුලග ද එම මේ ස්ත්‍රයට බලමුවා අපේ. හ දමක් තරමත්ක්ම අපි කතා කරනවා එතකොට ඔබට ඒ තේරුම ූත්‍රයකව ඔබට සූත්‍රය වැටහෙනෑ මෙතතින තේරුම සිංහල වචනටකේ ඒවි දිටම කියයාගහිල ඒ නිවැරදිවේතු තැන පෙන්න්නනකට හැමෝටම මත් තුළ ධර්මය පයෙන්න්න ගන්නවා. එනිසාත් තමයි අපි සිංහල පරිවර්තන පාල්්චිකරනවා භාවිතා කරනවා පමණයි නමුත් අපි සූත්‍රය තුළ ධර්මය පෙන්න්නනවා අේ ධර්මය පොතක කොයවත් නෑ. ඒ ධර්මය තමයි. ඇඟග ලා මේ ූත්‍ර ස්වතු කරගන්න බැරි වෙලා ය ධර්මය නොදන්න කෙනෙකුට මේ වචනවල පාලිියයේ වචනය තියන සූත්‍රයේ තුළ තින ඒ ධර්මය දකින්න බැරිවෙනවා ඇතකට. අන්න සයි මෙ හෙරි කිරීම සූත්‍රවල පැහැදිරි කිරීම කරන්න හේතු වෙලාතියන්නේ ඔබ රැවටෙන නිසයි. ඕ එත අපි කිව්ව මෙතැනදී මේ අපි දැම් පැහැදිලි කරන්න නිස්මතු කරන්න එ භවිස්සාමී න මේ භවිස්සන්තිකයපක්. එහිත් නැත්තම් මෙහිත් නෑ. ඒත් ැත්තන්කිවේ දැන් තරෙන ආරමුණු දැන් අපි මේ මෝත සිතර ආරමුණු බිත්්‍යය දකින. ිත්්‍යය කලායක් හි වත් එහිත් නෑ යන්න බිත්්‍යය කල දෙයක් නෑ. එහමුණොත් මේ ිත්්‍ය අය න මෙහිත් නෑ සිතත් බිත්ති කලයක් නෑ. නාමරූපන්ත දෙකොතම අජ්‍යත්ත බවිද්ධ එක කොතමයි මේ න භවි්සාමී න මේ බවි් සන්ති කර කියන්න. එහිම මිදුන්න ඇත්තාඒත්මිදින්න නෑ. එම මිදුනොත් ඒත්මිදවා ඒන්නේ නාමරූප රපය අන්තේ න අත. දකෙ ද න ්‍යා නිදසන තරම තමයි මේකම දහම තමයි පෙන්න්නේ අජත බයිදා ක කියලාන්තක ිදුර ැන යෝබන්තේ විදිිත්වාවන කියලා අන්ත දෙකක් කම්පෙන්න්න ඇතන අන මජ්‍ය මන්තා නලිපති වි්ඥානයට බැසගන්න මැදකපුතිේ හම්ුවවෙනි නෑ. අප පටිත්තිත විඤ්ඥාන එකයන්නේ අනි දස්සන වෙනවා. එතැනයි නිවන් මගතියෙන්නේ. අපි දැම් බල උබහම සරලො විදිහටක ගලපලා දෙන්න. මහන කුමක් ඇතිකල්ලි කුමක් ඇසරුොට කුමකට පි ඉඳම් මම් නොවම්නෙම් නම් මට නොදවන්නේ. මතුද මම් නොන්නම් නම් මට නොවන්නේෙමි දෘෂ්ටයක් උපදී දැයි. කුමක් ඇසුරුකට කුමකට පිවිස මෙසේ වන්නේද කියනයි මේ ප්‍රශ්නයන්. කිස්මින්න්නු කෝ භික්කවේ සති. කං උපාදායකං අභිනිිවිස්ස ඒවන් දිට්ට උපාජ්ජති නොව. කිප එකත් ත ච මේ සයා කියන එක තො තචර් මේසියා භවි්සාමීත මේ භවි්සතීත කොමකට ඇසුරගන කොමට පිවිස මෙසේ වන්නේද කියලා යහන්නේ ඇතකට වහන්ස අපගේ දාම්මිය භාග්‍යවතු මුල්කොට ඇත්තා කෝ බගව මූලිකා ටෝ භන්තේ දම්මා. භගව මූලිකා තෝ බන්තය දම්මා. තකට භාග්‍යවතුන් වහසේ මුල්කට භාග්‍යවතුන් වහන්සේ අපගේ දාම්ිය භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තයි. ඒක ඇන්නේේ භගතුන් වහන්සේටම කරුණ පැදිි කරන්න කියෙ එක. ොට මහන රපේ ඇතිකල්ලේ රූපේ ඇසුරු කොට රපයට පිවිස ඉඳීම් මම් නොන්නේම් නම් මට නොදවන්නේ. තොට රූපය ඇසුරුකට රූපයට පිවිස තොට මේ මම් නොවන්නේෙ නම් මට නොදවන්නේ කියනකොට එතවට ඔබටත් ඒක ගලප ගැන්න බැරිග. රපේ හැබැ රූපය ඇසුකට රූපට පිවිස කියකට තේරෙනවා රූපේ ඇත්ත කර ගත්ත තැන ඇතර සත්. රූප ඇත්ත කරගත්ත තැනයි එතන මම නොන්නේ නම් එතනත් ම නොවන්නේ ද කෙනෙක තමයි මෙ කියන්. එක තමයි එක මෙතන ඔබටත් තේරේ මේ සිංහලප ඒ තේරුමදිහා බලනකොට මේ පැහැදිලිවෙනි නැතිබ කියන්නදේ.ි අපේ දකින ඒ සත්‍ය තුළෙන් එක පෙන්න්න නම්. ඒ ඒත් නොවන්නේ නම් මෙහිත් නවන්නේ කියෙන එක තමයි මේ කියන්. මම නොන්නේ නම් මට නොදවන්නේ කියේල තමයි පැදිි කරනව වචන පෑදිි කන්න ද. රපකෝ බක්වේ සතිේ රුපන් උපාදාය රුපන් අභිනිවස්ස ඒවන් දිට්ි උපාජදය නො චස්සංනො එතොට මේ ගන්නේ තෝ චස්සං තෝචර් මේ සයා න භවිසාමීත භවිසාන් තීති අරපිකයපේක් න භවිසාමී න භවිෂ තීතිේ. සිංහල දියල තියෙන්නේ මම නොවන්නේ නම් මට නොදවන්නේ කියන එක. ඇතර මෙතන අඩුව තියෙන්නේ එහිත් නොවන්නේ නම් මෙහිත් නොවන්නේ කියන එකයි වෙනෝන්. දට එහිත් නැතිනම් මෙහිත් නෑ කියන එකයි ලියන් නොත්. නමුත් මේක වචන ලියන්න ගිහිල්ලා තේරුම හොයා ගන්න බැරි වෙලා තියෙන මම නොවන්නේ නම් මට නොද වන්නේ කියලා ඔන්න විර ඔොටත් දකින්නන ලැබේ මේ සූත්‍රය දන නොදවන්නේ කිය තමයි තියෙන්. ඒක තමයි මෙතන මේ කියන වචනේ ඇතකට දිිටි උප්පාර්ජති ත චස්ස තොච්ච මේ සයන්න භවිමීත න භවිසන්තයේදී. වේදනාය දෑ අදදිරු කියෙන සං්ඥාය සංකාර විඤඥාය මේ විදිටම කියවා. කිය කියනවා විානන් ඇතකට අබිනිවස්සාය. අභිනිවස්සයේ ඒවන් අද රිංගන්න දැන් ඇතකට සිතර සිතු විලි අරමුණ සත්්‍ය කර ගන්න අබිනිවස්සාය. එක රින්ගනව අභිනිවේසය කියන එක රිංගනව කියනෙ. ඒවාන් දිටි උපජ්්‍යතය මුොත්තම දිටිය පතිනි අිවසා රිංගුවත් උාදා අිනිවේසායේ ඒවන් දිති උපද්්‍යති. තචස. මේ සන භවි්සාමීතන මේ භවිෂ්සන්තීති. ර ඒ උපාදාය කරගත්තොත් ඒන සිතරෙන අරමුණ ඇත්ත කරගත්තත් ඒ එතකට ඒකයි දිට්ටිය කියන්නේ ඒකයි මිත්‍යා දෘෂ්ටියය කියන. තංකින් මං්්‍යත භික්කවේ, රුපාන් නිච්චංවා අනිච්චංවාති අන්න දැන් අර බුදුන් වහසේ සාමානයෙන් අහන ප්‍රශ්ට ස්භාව. මහනය කිමයි හංිව්ද. අප නිති්‍යෝව දානක් යවේද ඔය කියන්නන්නේ දේම තමයි. අපි හිතන දේ බාහිර නෑ අපි හිතන පොත්ත මේක ඇන්ද මේක මේස කියලා එම දෙයක් අපට බාහිර හම්බේ නෑ එක චිත්තයක් සිතු ඉල්ලා. අපි සිත තුලයි ජීවත්ව වෙන්නේ අපි හිත හිත ජීවත්ව වෙන්නේ අපි හිතන ලෝකෙ අපි හි දකි න්නේේ නිසයි එක චිතු ඉල්ලක් අපි පරයාරණය කරන්න චිත්තයක් ඒ බුදුනාහසේ එක්ව විලා සට ඔබට දකිින් ලැබෙන්නේ මේ ප්‍රශ්්‍රමාලා. රූපන් නිච්චතව අනිච්චතෝ කියන එක. තංකීම් මන්්‍යත භික්හවේ රූපන් නිච්චංවා අනිච්චංවාති. මානෙන මජනාවට යන්නේ රූපය නිත්‍යද අනිත්‍යයද අනිච්චන් බන්තය එතකට රූපය නිත ඇයි කියලා කිසිම තැනක නෑ. එතකට අපි මේ දකින මේසේ ඇද පුටුව කියලදක් ොයවත් අපිට අම්ේන්නේ. ඒ බාහිරන මේ කතාව අපි හිතන දේවල් කොහවත් නෑ. අිසේර විඤඥන මයාාවන්නේ දැනගැන්නේ ඒ එහෙම දෙ බාහිර බ්දවරණ එක තුන්නු දෙයක් බාහිර හම්වෙෙන නෑ. ඒකින් තේර නොමේ සංකාර වලින් සකස්වන විඤඥාන මායාාවේ අවසාය දැන ගැනීමයි විඤ්‍යන්න මයාක එක සකස්වනි සංකාරය නිසා ඒ නිසා තමයි මේ සූත්‍ර ලියනකොට ගඩක් එඇවැදි වේදනා සංඥා සංකාර විඤ්ාන එකම විදියට කියලා තමයි මටික කියන්නේ. ඒ අ සංකාරගෙස් මේේ සකස් කරගත්ත දෙයක් කියනෙකයි මේක තේරුම. මේ විදිර වේදනාව සඥාව සංකාර වි්ඥාණය කෙල එකිනෙ එක පැහදිි කරන එකම විදියට රූපය කියල කතාාව ඒ පා ස්කන්දය ගන ස්කන්දේ ගැනකඒ සකස් කරගත්ත දෙයක් නිසා. එහම දෙයක් කොහෙවත් නෑ. ඇතකට ද මෙතැදි ගත්ත තේකමයි යමෙක් අනි එනම් දුක්ද සකද රුපා නිච්චත අනිචතව අනිච්චම්බන්තය. මහනෙෙන ඒට පසයහනෝ යම්පනාා නි්චා දුක්කන්වා. සුකංවා යම්පනා නිච්චන් දුක්කංවා ත සුකංවා දුක්කම් බන්තේ යමක් යම්පනා නිච්චං දුක්කංවා ත සුකංවාති. යමක් අනිතනම් මේ දුකත සැපද දුක්කම් බන්තය කියව එකයි. යම්පනා නිච්චාන් දුක්කම් විපරිනාම දම්මන් අපි නූතන් අනුපාදාය ඒවන් දිිට්්‍ය උපාජයේ අන්න ඒමනොත්තමයි දිිට්ටියක් උපදන්නේ මිත්‍යා දෘෂ්ටියය උපදින්නේ ඇතනයි. යමක් අනිශ්‍ය නම් දුක්නම් වෙනස්වනසුළු නම් ඒ ඇසුරු කොට ඉ මම නොවනම් නම් මට නොදවන්නේ කිවවේ අන්නේ නිසයි. එහිත් න මෙහිත් නොවේ කෙනකයි. ඒත් රූපය කලා දෙක් නැත්තම් මෙ මමකුත් නෑ. ඒ කින කෙනෙකුත් නෑ. ඒකයි පෙන්වේ එහිත් නම් මෙහිත් නෑ කියනෙක්. තොට මම කියලා කෙනෙක් කියන්නේ එලිය රූපය කළ දෙයක් තිබ්බොත් පමණයි. එහි දෙයක් රූපය කළ දෙයක් කම්බෙන් නැත්ම් මෙතන මත් තම්ගෙන නෑ. ඒම් මම ඉන්නේ එලිය දෙයක් තියනකං කියන එක. එි රූපය අපි දකිනදේ අපිහිතනද ඇත්ත කර ගත්තවොත් ඒක මයි මම කියන්නේ. ඒ තම් මම එට ඒක අපි අර කලින් පැහදිි කර සාකචවාව විද ඔට වැට ැ. රූපය එලි අපි ඇත්ත කර ගත්තොත් ඒ රූපෙන් තොර මෙක් නෑ පොතමයි ම පොතන් තොර මිත් නැකිවේකයි. එතොට මම කොයදඉන්නේ මම කියන්නේ දැන් කයදරු කර්කචකායද. මේ ශරීරේද නෑ. එතොට මම කියන්නේ සිතුවිල්ලා. මේ ශරීරෙත් කායත් මමයි කියලාපි හිතන් ඉන්නේ. එම් මැරෙන්නේ කයිද සිතද කලැවේයි මැරෙන්නේ සිතයි ආශවාස ප්‍රශවාස වෙනකම්ම පෙන හල වැඩ කරනවා හරදය වැඩ කරනවා. අ ස්පාක්ක සිද්ධවන 5 සසස් අඩ කරන. ස්පාක්වීමයි එතකොට මේ අපි කතා කරනවා අප කතා කරනවාන ද මැරනයි කියල එ හුස්ස ආස පාශස නවතිනකොට සිද්ධව අර ස්පාක් වෙන එක නැවතින. එ ස්පාක්වෙන එක මයි එතට මේ ප්‍රසාදය ආතන හරහන ප්‍රසාදයයි එන අරමුණයයි එ අර ුණයි මම කිය. ර ම කියලා ඇතකර තියෙනන්නේ මේ මනව විංඥානය කියන්නේ අ ආයතන විඤඥානය වලින් හදාගත්ත පොතමේ අද කියෙන එකමයි. මේ සරීරයට අපි මම දැන් අපි අඒක පෙන්වේ ඇගිල්ලක් කපනු මගේ ඇගිල්ලක් කැපෝවෙනවාද නෑ එතට කකුලක් කපනවා එතොටඒ කකුලන ඇංිල නෑ කෙලා හිතනවා කකුල කැපය කියරලා හිතනවා කකුල් දෙකම කපන කකුල් දෙක කපවය කියලා හිතන. ටවස අදධ දෙක කපන ඉටස අදක් කපය කියලා හිතන හිට පස්සේ අපි හිතනව නේද මේ හැමේකම. මේ කකුල මේ ඇගිල්ල මේ අත කලා හිතන ශීරය කෙලත් හිතනවා නේද. අපි හිතනවා හිතනා කියනතට ම කියන ශරීරේද නෑ අපි හිතනයකට. ශරය මම එකලා අපි හිතනය කත්ය නෙත දැ ම කියනීම ශරීරද නැස් සිට එකයි කිවේ රපන් අත්ත සම උපස්සේ අ වරුප සන උප රප සිං ත් ාන ස උපසේ. අත් නීවා රූපන් සමන උපස්ස අපි රූපය මාත්ම කියලා හිතනවා. එක අපි හිතනවා රපතු අත්ම අත්ති න ගේ තරද රත්ම තු රූපැත්නනාගත රූප මේ රූපේ මාත්ම කියලා හිතනවා. එක මේ කර්කජකාය මමහි කෙලාිී තඟ ඉන්නවා තා පැත්තකි. මෙ ඕන විදිහකට ඔබ මේ කියන දේ වැදගත්තෙන්නේ මෙදර පණි විඩේ වැදගත්තයෙන් මේ කරකජ කයද මම කියන්නේ නෑ එ අපි හිතන එක ඉතින් ද සිතද මැරෙන්නේ කයද අස පාස නවතිනකොට මැරණනි තයි සිත නැතින සයිකයිවලලන්න. එ මැරනි සිත අම්ම සිත හැම ොහොතම ඇතිවෙනෝ නැතිවෙන. පවතින සිතක් නෑ. අන්න ශනයක මරණය දකින. ඊයට ගත්ත උප පහලට එලන්න කලින් ක්ෂනයක මරණය දකිනවා. අන්නේ ඒතනයි සැනසම්පත්්‍යයතිය. ඉනක්ෂණයයක්ක්ෂණයයක් පාසාපිප දෙනව මැරනවා. එතොට දැම් මම ඉන්න කොහෙද දැම්මි සිත කියන්නේ මොකක්ද සිතරෙන ආරමුණ කුමත්ද. හම් පොත දකි නහිත උදාරණයක් ගත්තොත් දැ ආයසනය තමයි ජක චක්කු වි්ාට ෑආලෝක ඇඩ අල මේක එන කොට මෙවා මනවිඥායෙන් පොක කියලා හබේ මනොවිංායෙන් පොතම නේ දව ම කියන් උයිටයා කොහෙද මමයින් ඉටයා කෙනෙක් නෑ පොතන් තොර මෙක් නෑ කිවේයන්නේ නිසයි. එහිත් නැතිනම් මෙහිත් නෑ කිව්ේ න්නේ නිසයි. එ නිසයි කිව්වේ එහිත් නැත් නම් මෙහිත් නෑක ඒන්නේ පොතත් නැත්තාම් මමත් නෑ කියන එකයි. මම කියන්නේ දෘෂ්ටියක් එක හැදුරෙකෝමද දෙයක් තියෙන කියලා රපන් නිච්චතෝ අනිච්චතෝකිවේ එකයි. රුපන් අනිච්්‍යා බන්තය නම් ඒ රූපේ සත්ත්‍යයක් නෙමෙයි නම් පොත්ත කියන එක සතවයක් නෙමේ රුපකව රුප රම්මණය අපික එකයි අපට ඇහට පේන ඇස කියන්නේ එනම් පොත අපිට පේනෙ නම් පොත එහිත් නැත් නම් මෙහිත් නෑ කියන එකයි. ඒ පොත කිය දක් ොහවත් නෑඒ සබ්දාරයකතු එකක් කොහොත්තට හම්ින්නෙත් නෑ ඒක එහිත් නැනම් හිත් නැකිවන්නේ නිසයි. එක හොඳ පැහැදිලි කරගන්න ඕනි තැන තමන් කොතන දෙඉන්නේ. තමන් ඉන්නේ මෙතැනද ශරීරේද නැතම දකින දැකීමද තමන් කියන්නේ ඕ ඇත්තරම පොතෙන් තොරමමෙක් නෑ. ඒකක අපි මේ ඇග ඇතුලේ ඉන්නවා අන සිතට තනක් පනවන්න බෑ සිත කියල දකුත් නෑ කියලා. ම් මෙහිත් නෑැකිවේ ලොක ේරවා සිත තියෙන තැනක් නෑ සිතකොහෙද සිත කියන්නේ පොටමයි. පොත දකින එක මයි ම මේ කියන්නේ දැ ම කොහ දඉන්නන්නේ ම මයි මේ ඇමෝතම ඇතිවෙන නැතිවෙන ස්පාක්වනය එක දැ මතමයි පොත කියන්නේ මම තමයි මේස කියන්නේ. මම තමයි පොළව කියන්නේ මතමයි ඉර කියන්නේෙ කුමත්ද ඔබ කියන්නේ රුපාර ඒ ඔබමයි. මේ ගධර්මේ තියන ගැඹුරුම තැනයි. මේක අවබෝධය දකි නන්නේේ. ඉතෝච්ච මේ සයා සූත්‍රය තුළ පෙන්නන්නේ ඉතාම ගැඹුරු කාරණයක් මේ ධර්මය තුළතිය. ඉතාම ගැඹුරු ධර්මයක් මේ පුංචි වචනට කේතියනවා. ඒත් නැත්නම් මෙහිත් නෑෙන එක මමහි ඒත් නැත්නම් මයි නැත්ත. මෙහි මත් නෑ එහි ඒක නැත්තම් ඒැන එතන නතර නැත්තම් මෙතරන මත් නෑ කියනයි. දැ මකිව මෙච්චර කාලයක් ඔබ දැක්ක ගසටමයි. ඔබගේ ඉස්සරට ඔබ මරන්නය ඔබට ලින කෙනාමයි තමන් කියන්නේ. ඔබනැතැ ඔබ ොර මක් නැකව ඔන්නොව නිසයි. ඔබමයි මාකිවේ ඔන්නොේ නිසයි. ඔබමයිමා හරි පුදුම කතාව. මෙ සබා දහමමයි තමන් වෙන්න එතකොට. ඒකයි අපි කිව්වේ මෙ ධර්මය අවබෝධනොත් සභා දහමෙන්තර දෙයක් ඉතුරවෙන්නේ නැෑ. ඒකකවේ පෘතුයේ අර සුරක රස්නය වැඩිවෙලා පෘතුයම අලුවෙලා ගියොත් අභ්‍යාකාශය විතර ඉතුරු වෙන්නේ. අභ්‍යවකාශ තුළ කොයින්ද කෙනෙක් දයක්. අපි හිතන දේවල් කොහෙවත් නැක වන්නොව නිසයි. දැන්තේරෙන. ඉතාම ගැබුරුී ඒක එපු පැහැදිරි. ධර්මය දකින කෙනාට විතරයි මේ දැක්ක ගත හැකිවන්නේ. මහනන එතකට දැම් මෙතන පැහැදිලි වෙනවා රපා නචතෝ අනිචතෝ අනිච්චම්බන්තය එතකට මේ රූපය කියනෙ රපාරම්ම සිතරෙන ආරමුණ යා අනිත්වයනම්. එකන් අපි හිතන දේ සංකාර වර්න සබ්දයකද වෙලා අදා ගත්තය ඒ කොහෙවත් හම්බවෙෙනි නෑ. එ ඒක ඒක නි චැකව රුපන් අනිත් චැකිවේ ලකු තේරුක්. අපි හිතන දේවල් කොහෙවත් නෑ. එහමන දුකද සැපද දුක්කම්බන්තය. ඒකන අපි හිත තියන කෙලා ගන්න හැම දේම දුකයි. එම ද කම්බේ නෑ. හ රුප නිචන දරන්ගේ ආත්මෝසෙන් ගතහකිද නොහ තම් බන්තයකිවේ ඒකමයි මේ කියන්නේ චෝත්සම ්චයා සූත්‍රය තුළ යම කණත්‍ය නම් දුක්නම් වවෙරස්සන සුළ නම් ඒ ඇසුරුකොට ඉඳී එහිත් නොවන්නේ නම් මේ මමත් නොවන්නේ. එහිත් නොන්නේ නම් මෙහි මමත් නොුවන්නේ අන්නේ එකයි මහනනි ර චකු නිච්චතතු අරකිවවිද රූප අනිචතු අනිචතු අනිච්චම්බන්තේ මනනි රූපය අනිත්‍යතනම් දුකනම්ය ආත්ම වසේ ගතයකෙද. අර චක්කු නිච්චතු අනිචතු අනිච්චම්න්තේ මහන ඇස නේ චක්කුන් නිච්චතු අනිචතව අනිච්චම් බන්තය කියනකොට ඇස නිත්‍යෙද අනිත්‍යද අනිත්‍යයයි ස්වාමීනි ඒ නිසන් ඒ හටගත්ත ධර්මය දුකද සපත දුක්කම් බන්තේ මහහිනි්‍ය ඇස නිත්‍යෙනම් දුකනම්. මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද ඒත ම ඒසවාමසය මේසවත්තා කියලා ගන්න පුළුවන්ද නෝහේතම් බන්තේ. මහ්‍යය ඇස අනිත් එනම් දුකනම් ආත්ම වසයෙන් ගතයකිද නෝහේතම් බන්තය. මේකමයි මේ කියන්නේ. ඒත් නොුවන්නේ නම් මෙත් නොුවන්නේ කෙවවේ ඒකමයි. ඒක බේ රප පෑම සත්‍ර බැලු හමත් ඔබට වැැටෙන. යම්පනා නිච්චාන් දුක්කම් විපරිනනාම දම්මන් අපි නූතන්. අනුපාදාය ඒවාන් දිිට්ටි උපද්ජයේ අන්න මිත්‍යා දෘෂ්ටිය උපදදින්නේ බාහිර ඇත්ත කරගත් අන්න තියෙන අරක යනො මේක තියන දරුවයින්න ඉරතියෙනවාදතියෙන ගී යනවා ඒනං ොකොම තියෙනක ඇන මිති්‍යා දෘියා. ඒකවයි මිත්‍ය ඇදෙස්ටේ. යම්පනා නිච්චන් දුක්කම් විපරිනාම දම්මන් අපිනූතන් අනුපාදාය ඒක අල්ගත්තවොත් උපාදායි කරගත්තවොත් එතන මයි තියෙන්නේෙ ඒවාන් දිට්ටි උපද්ජයතේ. ඒමයි දිට උපජ්ජෙතති. නොච්චස්සං නොච්ච සයා න භවිස්සාමී න මේ භවිස්්සන්තය. ඒත් නැත්නම් මහිත් නැහ. නැතිවනේ නැත්නම් මෙහිනුත් නැතිවෙන්නේ නෑ. න භවිස්සාමී න මේ භවි්සන්තයේදී. එතවට නොහේතම් භන්තේ තට එහි නැතිවෙෙන් නැත් මෙහි නැතිවේද නොහේ තම් බන්ේ. ඒ තියෙනව නන් රූපයක් මෙ මමත් තින්නවා. ඒ දෙයක් නැත්තන් තමයි මේ මමත් නැතිවෙන්. ඒකැකිවේන්න භවිස්සාමීහි නැතිවෙනේ නැත්තම් නොමේ භවිසන්තී මෙහිත් නැතිවෙන්නේ නෑ. නො හේතම් බන්ත. මව මගේ මගේ ආත්මය කියලා ආත්මෝසයෙන් ගන්න බෑහිමනවා. ඉට පසේක ඒ විදිටම වේදනා සංඥා සකරවෙන් යන අරවිදියටටම කියනවා මොකද මේක. මෙහෙම කියනොට වේදනා සඥා සංකාර වි්ඥාන කියනකට ඔබට දැනෙන් ලඕනි මේක සංකාරයක් සකස්සුනුව එකක් සබ්දවර්ණ ගන්දරස පාස ආයතන වලින් හදාගත්ත වේදනා සංඥ සංකාර විඥානක් ස්කන්දයෙන් හටගත්ත එකක් කොහෙවත් නෑ.මක චිත්තයක් ඒකයි මේ සූ සූත්‍රය මෙම දාන්නේ ේදනා සංඥ්‍ය සංකර කියලා තියන්නේෙ ඔන්නන නිසයි. නමුත් ඒක අතේ විදිර වචටක පරවත්තනය කරන මිසක් වේදනා සඥා සංකාර කියලා කිවේ ස්කන්ධයක් කියලා. ගන්නයි අපිටෝනේ ැන බාරතියන මහබූත නෙමෙයි අපි මේ දකින්නන්නේ එලිය තිෙන දෙයක් නෙමේ අපි සිතුවිලි කියන එකයි මේ කියන්නේ එකක ගැඹුරු මේ පැහදිලි කිරීම ඔබ ගැ මේ සූත්‍රපට බලන කොට ඔබට මේ සත්‍රය තුළ තියන වන පර්වර්තයක් විතරයි මේක ධර්මය දකින කෙනාටයි පෙන්නේ වේදනසං යසංකර කලම පෙන්න්න හේතුව තමයි මේ සංකාරයක් සකස් කරගත්තද සංකතයක් ඒ න මේක චිත්තයක් අපි අසුරු කරන්න චිත්තයක් කියනකයි මේ කියන්නේ ඒයි වි්්‍යාන්නේ දන ගැනීම. මෙන වචනටික දිහා බලාගෙන කිය කියව ගිය මේ කරන් තේරෙන. මේ අවබෝධ ඥානයෙන්ම දැකිය යතුෙනවා. ධර්ම චක්කුසේක් දධම්ම චක්කුසේ අවදියුණු කෙනෙකුට විතරයි මේ ධම්ම චක්කුසේ මේ සත්‍යය දකින්න ැ කියියවතිෙන්. කවදාවත් මේ පොත බලක දකින්න අම්බෙන්නේ. ධර්ම දැකලායමෙත් පැහැදිලි කරත් ඇර මේ කරන් කිසි කෙනෙකුට ප්‍රැදිි කරන කලේෙසන. අනි්චා බතයක නො නොව නිසයි හ වේදන සංජාසංකර විඥානත් ඒ විදිහයටමයි. යමක් වූ කලී අනිත්‍යය නම් ඒ දුක්කෝවේද සූහෝවේද. යම්පන අනිච්චන්තන් දුක්කන්වා සුකංවාත. දුක්කම් බන්තේ. කැන මේ අපි දකින හිතන කිසිම දෙයක් එලියා කොයවත් නෑ. එවසේම සිතුවිලි. ඒවා සිතක මැවෙන චිත්තේන නී ඇති ෝකෝකයන සිත තුළ හටගත්ත ලෝකයේ මේ මුළු අපිගත්තොත් කෝටි අටසයක් ඉවා කියල මේ ජනගානය ලෝකේ ඉන්න සියලුම මනුස ජනගානය විඤ්ඥාන මයාව ඇතුළෙමයින්න. කවදාවත් එලියට ගීල නෑ. ඒක පැහැදිලි. යම කනිත්‍යෙනම් දුක්නම් පෙරලෙන සැහැවිනම් ඒ ඇසික කොට ඉඳන් මම් ඒ නොවන්නේ නම් මිත් නවන්නේ. මතු නොවන්නේ නම් මතුදු නොදවන්නේ. ඔන්න අතනත් ඒ විදිහටම පැහැදිි කරනවා. යම්පනා නිච්චන් දුක්කහම විපරිනාාවම දම්ම අපිනූතන් අනුපාදා ඒවන් දිටි උපද්ජය නොචස්ස නෝච මේ සයා භවි්සා මීත මේ භවි්සා මීතිකය. අරවිදිහටම එතකොට කියවා යම අනිත නම් දුක්නම් පෙරෙනසරුනම්. එය ඇසුරුකට මම නොවන්නේ නම් මත් නොන්නේඒහි නවන්නේ නම් ටවන්නේ එකෙට ඒ විතියෙනම කියන ද ඉටුප සංතින් ර්්‍යතයෙනවා වහන්සේ නොවේම. මහනනි ආර්ය සාාවක හට දන් කියනවා. යතෝකෝ භික්කවේ අරිය සාාවකස්ස, ඉමේසු චසු ටානේසු, අනමත් චසු කියන වචනේ ගොඩක් වැදගත්. මේකත් මේක තේරුමේ පැහැදිලිවෙන්නේ නෑ. මහනනි ආර්ය සාෞකය හට, මේ සස්න සතඇහි සිතඇහී එකන්නේ. සැකේ ප්‍රහිනවූයේ වේද ඔහුට දුකේහිුදු සැකේ ප්‍රයිනූයේ වෙයි. එතකොට මෙතර පැහැදිරි කරන්නේ ආයතන හය කියන වචනය අරගෙන නෙමි. මහනමි ආර්ාවකයට ආර්ශාවකයා හට එකන සත්‍යය දක්ටින කෙනාට මේ සැකේ ප්‍රහිනවයේ වෙයිද ඔහු දුක හිුදු ප්‍රහිනවේ කියන එක හර නද. දවාක්්‍ය තුළ තියෙන්නේ සූත්‍රය තුළ යතොකෝ භික්කවේ අරිය සාකස්ස ඉමේසු චසුටානේසු කංකා පහිනා හෝතියි දු දුකපිස් කංකා පහිනා හෝතී. ආයතන හයේ සැකදුරුවයිද ඔහුට දුකදුරුවයි කියනෙකයි සූත්‍රය තුළ තියෙන්නේ. චෙසු ටානේසු කියලා කියන්නේ ආයතන හයේ සැකදුරුවෙනවා කියන එකයි. නමුත් මේක තේරුමයම එකක් නෑ. තේරුම ලේල තියෙන්නේ. ඒ අත්ත හැරලයි. අවබෝධයෙන් තොරවයි එකයන්නේ මේ තේරුම ලියල තියෙන. තුන්ේ අසු නම්වෙෙන පිටුවේ ඉහෙරිින්ම තියෙන වාක්‍ය. ඔබට දකින ලැබෙයි. එතකොට යතෝකෝ භික්කවේ අරිය සාවකස්ස ඉමේ සුච්චසුටානය සු කංකා පහිීනාහෝතී දුක්කාකංකා පහිීනාහෝතී. අන්න ආතන හය සැක දුරුණොත් එක අපි කිවේ ආයතර සිතට එන ආයතන හය සත්‍යය දැක්කොත් විතරයි. අන්න නිවන් මග හමුවෙන් අන ආර්තන හය සැක දුරුව නොත් විතරයි පහිනා හෝති දුක්කස සංකා පහිනාවෝති කියල කියන්නේ නමුත් ඒම දෙයක් තේරුමේ නෑ මහනිී ආරසාාවච්‍යට මේ සිතැයි සැක සැකේ පහිනහූයේ වේ ද ඔවුට දුකේදු සැකේ පහි නොවේයි එතකට ඒක දකින්න මහනුවනකින් කට මේ ආයතන හයටම එ ආරම්මනය සැකපීනය. යකයි අපි කිව්ේ අර අපි මේක හැමදිස අපි ඔබට පෙන්නවා මීට කල්න්නුත් ඒ කියන්නේ මේ පංචා ආයතන සිතටන අරමුණ සත්‍යය දැකීමයි නිවන්මකවන්න. එන සිතටන ආයතන හය එකන් සිතටන අරමුණේ සත්‍යය දකින කෙනාන්. ඒ ආයතන එන ආයතන හයි. ඒනන ආරම්මනය සත්‍යය දකින කෙනා. අනේ යුනිසෝ මන සිකර ඇත භූතඥානය සිතටන අරමුණ නි සත්‍ය දකින කෙනයි. ඒ ඒ සත්ත්‍යේ දකි න අතබුත ඥානය තියෙන්න්න ඕ සුතුම මේ ඥානේ තියෙන්න්න ඕනි සත්‍යේ දකිනෙනටයි සැක දුරුවවෙන්නේ ඒනි බාහිර ඇත්ත කියලා ගත්ත කෙනාට මේ දුරුවන්නේ නෑ. එයා බාහිර ඇත්ත කරෙන මිත්්‍යයා දෘෂ්ටියමයින්න. එයා දරුවත්තින්නවා ගෙවලුත්තයවා යනවා නැත්තියනවා ඇත්තින්නවා රූපයා කියලා ඉතාගෙනැත්තින්නවා එයා ජීවත්වෙනත් කියලා හිතවා එයයා දුක්කිදි. දුකෙන්මි දෙන්නේ. එ මේ සත්‍ය කින කියෙනා අන්න සමුදේ දකිවා දෙයක් නැති බවද දකිනවා අන්න එතන දුකෙන් ිදනවා අන්නදයක් තිබෝ දුක දුකට වැටනවා දයක් නති බව දැක්වොත් අන්න දුකෙන් මදෙනවා එන අරමුණේ සත්‍ය දක මිදනක හමුණු නරෝධය දකිනවා අන්න දැකීමයි නරෝධගාවිනි පටිපදාව. එතොන ඒක තමයි ඒගාවට පැහැදිරි කරන්න පේ දුක්ක්‍ර නිරෝධ ගාමිනිියයා පටිපදා අපි ගත්තොත්තයම සුත්‍රෙන්ම නිරෝධ ගාමිනයා පටිපදාය පිස්ස. ස්කංකා පහි නාහෝතී අයම් වූච්චති භික්කවේ අරියසාාවකෝ සෝතාපන්නෝ අන්නේ ඇැයි සෝතාපන්න අර්යසාාවක්‍ය. එතකට මෙතැන ද අවිී තේරුම බැලුවොත් එහෙම ද අරවිදිහටම කියනවා දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාහිදු ඔහුට සැකේ ප්‍රහින හු ඒ වෙයි. සැකේ ප්‍රහිනවයේ වේයිද දුක් නිවධගාමණී ප්‍රටිපදවි ඔුට සැකේ ප්‍රහිනවූ ඒවෙයි. මහනනිමේ ආර්ය ශාවක්‍ය සෝතා පන්නේ යයි කියනු ලැබේ. නැවත දුගතියකට වැටනෙනෑ තේරුම ලියනව අපහෝ නොහැතෙන සුළු ඒ ගති නියතය සම්බෝධි පරායණය කොට ඇත්තය වේ ඇයි කියනු ලැබේ. එතකට එක පැහැදිලිවම සූත්‍රය තුළ තියෙනවා. අවිනිීත පාත දම්මෝ කියන්නේ අන්නේ දුග තියකට වැට එන්න කියන එකයි. එතකට අරියසාෞකෝ සෝතාපන්නෝ අවිනීත පාත දම්මෝ තියතෝ සම්බෝධි පරායනෝ තිී කිව්ව යන්නේ නිසාන්. එ නියත සම්බෝධි පරායනයි ඇතකට නියතෝ සම්බෝධි පරායනෝ කියලම මේකේ තේෙනවා. අයම් ගුච්චති භික්කවේ අරිය සෞකෝ සෝතාපන්නෝ අවිී දම් නියතෝ සම්බෝධි පරායනෝ කියනවා කියතමයි ඒ පැහදිරි කර. මියඇත සම්බෝධි පරායනයි බාහිර ඇත්ත කරගත්ත කෙනා මේ සත්‍යය හමුවන්නේ නෑ. එතකට සෝතාපන්න වෙන්නේ අර්යසාාවක්කෝ සෝතාපන් වෝ කියන කියන්නේ මේ සිතටන ආර්මුණය සත්‍යය දකින යථ අභූත ඥානය තියෙන කෙනාට පමණයි. එහම් මේ අවිද්‍යාව තියෙන කාං එකප කිව්වේ අවිද්‍ය ආශේෂ විරාග නිරෝදෝ කියන්නේ මේ සෝතබය ඥානය කියන එක ඒ කියන්නේ බේ සත්‍ය ඥානය කිය එක තුළයි සෝතාපන්න වෙන කියනෙක තියෙන. කවරුවත් සෝතාපාන්න වෙෙනන්නේ නෑ ඔයි නිගන්ට භාවනාවල හිරවෙලා හිටිය කියල අපිේ ැවතත් කිය. ගොඩක් අය මේ සමාජය තුළ තියෙන ලොකුම ව්‍යසනය තමයි අ බුරුමේන්ගෙනපු ඔය සමතේ තුළ හිත හිර කරගෙන දුක් ඉදින එක. ඒකතමමා අද භික්‍ෂූන් වහන්සේ හිරවෙලා ඉන්න තැන හරිම කණගටු අපට එක කියා. බාහිර ඇත්ත කරගෙන ඒ කරන එක භාවනක්කත් මේ හිද භික්කවය වික්කු මේ ශස්සනය නමේ. අපේ සමහරලාට කතා කරවා. මේ විවිධාකාර භාාවනා ක්‍රමවේදයන් හදාගත්ත ඔය බුරුමේ වගේ එක එක පැතිවල. ඇ කියනවා මේ පට ව්‍යාපෝතය ජෝවාය කියල දේවල් තියනවලු ඒ ඒ අමුතු කතාවක් කියනවා. අපි කියනවා ඒ ඇත් රැවටිලා ඉන්නවා ඒ ඒ තැන්වල. හරි භයානකයි. ඔබ රැවටේවි. පිටටින් ආව කියලා එන හැම කුණුකන්දලම කේගාගන්න යන්න එපා. මේ වගේ ත්‍රිපිට ලොකෙ කොවත් ඔබ හම් බිණිනේ. මෙත්‍රිපිටක මේ තියෙන සූත්‍රණක ඇතුළේ හැබ මේ තියෙන ධර්මය නමුත් අවාසනාග්‍රම පරිවර්තනය වලත් අදනෑ. නමුත් මේ කයිමානිි කරත්න්නේ මේ ඇතුළෙම මානි කරත්නේ තියෙනවා ඒ ගන්න අපි දක්ෂ වෙන්න ඕනි. එන එක පාදගන්න ඕනි. එ ඒ හොඳට අපි ඒ පිරිසිදු කරගන්න ඕනි. ඔබ ධර්මයේ දකින්න ධර්මය නං අවදාවත් පොත කළ න්න බැයි. හැ මත්‍රිපිටගේ ඔබ ගත්ත මූල අස්ශ්‍රය තුල ඒ ධර්ම අපි පෙන්න්න පුළුවන්කවත්ේ. අප ඒගේ අපි කියනවා ඔය කොච්චර ගොයින්කාන්නන එකකෙව කිව්වත් ඒ වැඇතුළ මේ සත්‍ය තම බාහි ඇත්ත කරගෙන නංගව කරන්නේ රුපය ඇත්ත කරගෙන නංගව කරන්නේ ධර්මය හම්ම වෙලා නන්නෑ. ඒ මිත්්‍ය අදෘෂ්ටයක්මයි. ඒ බුද්ධ වචනඇත් ඒමයි. මිත්‍ය අදෘෂ්ටියයේ සිරවීම. බොහම පුංචි කාලය අපිට තියෙන්නේ. අපේ සරිරකූඩුව පවතින්නෑ බොහෝ කාලයක්.ඒ පුංචි කාලය ඇතුල ඒ එක ද ෂට ෝ හිරව දුක් ද කාලයක්. ඒ ධර්මය දන ගතයතුයි ඒම නත්ත නික හින්ද ගම වගේ දුන්ටිකක් කල්ල ගාතටිකක් කියේ ඒක කනිකම් ොක්ද ආමසේ තුො කොට ඒල නිකක් පිස්ක් ටඩල අන්දේකගේ ඉඳල අන්දේකාගේ මැල් ලැතෙ. ඒ මිතති්‍ය අදෘෂ්ටික භූමිය සම්මාධිට්ියයක් කවදාව තම්බෙන. ලෝක අත්ත කරගෙන කරන කිසිමදේක ඔ රැවටීමෙන් තොර දෙයක් කොපට හමුවන්නේ නෑ. ඒ සියලු රැවටීම් වල මිත්‍යාවෙන් ඔබ මිදන්න. තති ඒ සත්හෙට ඔබ අවදිවන්න. ඒ ඔබ ඔය ඉන්න විදිහටම ඔය හැම දෙයක්ම කරන ගමම ඔබගේ අධ්‍යාත් මේ තුළ අර කණන්නාඩියේ මුකුත් නෑ වගේ අවබෝධයෙන් ඔබේ එක දකිනාවගේ ඔබ ඇත්ත ලෝකයේත් කිසිම දෙයක් ඔබට ගින්නක් පිච්චනෙ නැති ගින්නක් නැති පුදුමාකාර සාන්ත සභාවයකින් කටයුතු කරන්නැ කියවාව ලැබෙන. ඒතන් සාන්තන් ඒතන් ප්‍රනීතංකිවේ අන්නන්නේ නිසයි. ඒ මයි සාන්ත ඒමයි ප්‍රනීත සිත්ත තුළ හැදෙන ගින්න නිව ඕන්නේ ඒ සිතේ සත්‍යය දකළමයි. කවරුත් ඇවෙලව අතර බාදියයක් දාලලා ඔබේ ගන්න නිවන්නේ නෑ. මැරනකොට යටකිිරියෙන් කෑගාන අර උම්බන්තකේ බවට පත්වෙන් එපා. මරණය කෙලෙක් මේ ධර්මය තුළ අපිට අම්ඹේනිවත් නෑ. ඇතර මේෂනය විතරයිතින්. ඒකයි ශැන සම්පත්තිය කිව්ේ. ඒ සැනසම්පත්තිය තුළ සිතක් එපද නිරුද්ධවෙනව පමණයි. ඒකත් වර්ණ සබ්දවලින් හැදෙන අරනිකං සභා දාමක් පමණයි. ඒ දකිී නම් ඔබ මහා ආස්චර්රයා. ඒතන් සාන්තන් යමයි ප්‍රනීත, ඒයමයි සාන්තේතන්ම් ප්‍රනීත. යදිදත් සබ්බ සංකාර සමතු සියතුරු සිතුවෙලියා අන්න පුස්සක් වගේ නිස්්පල වෙලා යනවා. සබ්බ සංකාර සමු සියරු සිතුවිලි සමතේ වෙලා යනවා. සබ් උබති පටිනිස්සක් හෝ. සියලු උපදි මේ දක්වා ඔබ අල්ලගත්ත අනු සෝතය තුළ හිරවෙලා ඉන්න ඒ උපාදාන ගොඩ උපදි ගොඩ සබ්භූපදි පටිනිස්සක් ගෝ ගැලවෙලා ර. විරාග නිරෝධ නිබ්බාර. එයමයි සාන්තය මයි ප්‍රනීත. තන්නක්කයෝ විරාගෝ නිරෝධ නිබ්බාන. එයයි නිවල් මග. මි පිරිසිදු නිවන් මග මේ අහන මොහොතෙම බොහෝ අයට වැට එෙනවා. බොහෝ අය මේ අහන මොහොතෙම ඉස්රි සද්ධාර්මය උතු වූ ශ්‍රිස්ධර්ම සද්ධර්මය ඇසෙන මොහොතෙම සෝතාපන්න වෙනවා. එකේක් කාන්තයි. ඔබ සමහරට දෘෂ්ටිය ේටයා වෙන්න පුළුවන්. බ මේ මොත ඔබට ඇසන කොටම ොට දැනෙනවානම් ඔබ සෝත අපන්න මාර්ගිට මේ මොහොතෙම ප්‍රවේශ වෙනවා. මේක අකාලික ධර්මයක් කාලයක්කට අදාලනෑ සාන්දිට්ටික ධර්මයක් මේ මොහොතෙම සාන්දිිට්ටික වෙනවා. මේ පර්තය උපාන්න ධර්මතාවේ දකිනය එකයි මේේ තියෙන්න්නේ. අන අකාලිකු ඒ පස්සිකෝ ඕපනයකෝ අන්න ඔබටත් එන්න බලන්න පුළුවන්. ඒ සාන්දිි්ටිකෝ අකාලිකෝ ඒ පසසිකෝ ඕපනයකු ප්‍රත්්‍යපන්න ධර්මය ඔබට අද හමු වෙලාතියෝ. සියවස් ගණනාවකට පසු. ඒ පරම සත්‍යය එලි වෙනවා. මේ බුද්ධෝත්පාධ නානිකාව. ඒ ගෞතම බුද්ධ ශාසනයේ දෙදදාස් පන්සියක් ගිය තැන නවතත් බුද්ධෝත්පාදය සන්ටුවන් කරනවා සෑම සිතකම සිතුවිලිවලින් මිදුරු ස්භාවේ තුළ ඒ බුද්ධ ස්භාවයට අවදි වෙනවා. අන්න චන්දරාගේ දුරවා. ඒ තුළයි ඔබට ඇලෙන්න ගැටන්න දෙයක්මෑ. ඔබ අන්න රස පටිසංවේදී, රස රාග නපටිසංවේදී, වර්ණ පටිසංවේදී, වර රාග නපටිසංවේදී සබ්ද පටිසංවේදි සබ්ද රාග න පටිසංවේදී ගණ්ඩ පටිසංවවෙදි ගධ රාග නපටිසංවේදී. අන්න ඔ ඔබගේ ඇස කන දිවනාසේ කයමනට කියන අරමුණු අන්ද වෙලාන බීහි වෙරලානෑ ඇවෙද විදදිට පේවා. ව විදිහටම ඇහෙනෝ. වෙනද විදිහටම කනව බොනෝ. වෙනද විදිහටම කටයුතු කරනවා. හැබැයි ඒ සියල්ලගෙම් ඔබ මිදිලායි ඉන්නේ. එක කාටවත් පේනෙනෑ අධ්‍යාත්මික දියුණුවයි. අන්න සංකිතයේ නිබ්බිදාය ඒ අවබෝධයෙන්මයි නිවනට පත් වන්නේ. නිවන කියන්නේ අවබෝධ කරගන්න ධර්මයක්. භාවනා කල්ලා ලබන්න පුළුවන් දෙයක් නෙවෙී. කවදත් පස්සග තවස කරපු නිගන්ට භාවනා කල්ලා. කිසිම කෙනෙක්ට නිවන්ම ගහ මුවන්නේි නෑ. එකට හේතුව පටිච්ච සෞපාදය මෙනෙහි කරන්න බැරිකවු. පටිච්ච සෞපාදය මෙෙනහි කරන්න ඔබ මේ හැම මොහොතක්ම වටිනවා ඒ වෙනුවෙන් ගත කරන්න. සිත විසිරෙනනං විතරක් චිත්තේඒ ආග්‍රථාවගේ ඇති කරගයි ඕ නෑම චිත්තේ ඒකාආග්‍රතාවක නිවන් දැකේ හැකිී මහනනි කියලා බුදුන් වහන්ස මහ සලා තන සුත්‍රය මනාකොට පැහැදිලි කරලා තියෙනවා. බුදුන් වහසේගේෙන් ප්‍රශ්නයක් ක හන. විික්‍ෂූ නාන්සිනවා. ස්වාමනි හතරනි දහනට සමවදී යුතු හිද මේ ධර්මය අබෝධ කරනකි. අන එතරදි බුදුන් වහසේ පිළිතුර දෙෙනවා. ප්‍රථම දෙහනේ නුවද විදර්ශනා වැඩිය හැකීම මහනෙන. දෙේනි දෙහනේ නුවද විදර්ශනා වැඩිය හැකීමන. තුගනි දහන නුවද විදර්ශනා වැඩි හැකීම න හතරනි දානේ නුවද විදර්ශනා වැඩිය හැකිීම. බැයි මහෙ ඕනෑම චිත්ත ඒකාහාග්‍රතාවේකට මේ විදර්ශනා වැඩිය හැකි මානෙනි කෙලා කියීම. ඒකන විදර්ශනා කැන මේහලක අමුතුුව කොවත් යන එකනෙමේ විදර්ශනා කියන්නේ මේ සිතට එන අරමුණ සත්‍යය දකින්න පුළුවන් කියන එකයි. ඒකනම් ඔබ සත්‍යඥානයේ තියෙන්න්න ඕන. විදර්ශනාව කරන්න කෝමද විදසුන් වුවන විදගෙන අනුවන කෝමද. එන ආරුම්මනයට අයිතියන යතා භූතඥානය තියන්න ඕනි. එන යතා භූත ඥානය කියන එක ඉබේ පාල වෙන්නේ. ක බාවනා කළ ලබන්න බෑ. යතා බූතඥානය කියන එක ඔබ අර පටිච්ච සමපාදමනී කිරීමේ. දැවේ වා වාක ටිකක් යෝව කලෙන්නේෙත් නෑ ද පටි සම්පද මි කරනෙන ොඩක් විද්‍ය පච්චා සකර සකරච්චා වි ා ්‍යාන පච්චා නම රුපච්චා සලත සලාත පචා පස පචාද එදන පචාතන්නාව පාන පෝජා ජරපන හ කියයෝව කියල කරත් ියද කියන. ඔදට කිැරවාගේ පොතත් බලාගෙන වචන ටිකක් කියවෝ කල පොද්ධහයක් ලව කිය කවරුද ්‍යන්ද කන. මේක වචනය අවබෝධ කරගන්න තියෙන්නේ. අවිද්‍යාව එක වචනයයි සංකාරයික වච්චනයයි. මෙ සේරම සකස් වෙනවා කියල එකයි කියන්නේ. ඒකමයි දෙයක් කියලබි ගත්වොත් ඒත්ත නමයි අවිද්‍යාව. එමේන අරමුණයි සිත කියන්නේන අරමුණේ මේ කතාව. ඕකම එතකොට නාමරූප සයකතු වෙන එක සංකාර ඒකම එතකොට විඥානය දැන ගැීමේ අරමුණයි. ඒ රැවටීම එකයි නොරවටීම අන්න යතා අභූතඥානය දකින කියෙන. අන්න ආයතන ඇස කියන එක මේ ඇන අරමුණයි. ඒමයිස් පර්ශයක යන අරමුණයි ඒකමයි විදර සඥා ගැන එක ඇත්තකර ගත්තොත් තමයි උපාදාන ජ ජරාමාණ්‍ය සෝක පරිද ඕකයි පටිච්ච සවපාදය වචනකොඩා නෙමෙයි. හරිම සරලයි. හැබැයි ොහත මයි සසාදිිට්ිකය ප්‍රතිව පන්න ධර්මය. පොත්ලේල තිය ලන්න කුණු හරප ගොඩක්ගෙන කුුණු ොඩක් වගේ ගියාත්ම දෙකයි ලබනාත්ම තුනයි මේය ආත්මකතාවත් තියෙනවද පොඩ්ඩක් හිතල බලන්නකෝ මේ අකාලික දහමක් කොහොමද කාලවල් තුනකට දැම්මේ. ඔය කවද කවුද්ද කටපාඩාගල වා කෞද ඇතරද අද දහම් පාසල් විනාසයිනේද. අද පිරුවෙන් විනාසයිනේද. නිවන් මගක් නෑනේද. මොකක්හරරි කුණ ොඩක් ඉගැන්වා කළ වැඩත් යේද. සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. සබ්බ දක්ක නිසාරණ ඉබාන සච්ච කරනත්තා මන් කාසාවත් ගහෙත්වා කියලා මට මේ සත්‍යේ දකිනකොට තමයි ඔබට හිතෙන්නේ මේ සිතටෙන අරමුණ දකින්න පුළුවන් අපට සසිව්පසයට අපිට කොහගෙන හම්බුවෙනවා නම් කියලා. අන්න එතකොට ආනුකම්පා කරන්න ස්වාමීනි මටය කසාහවත දෙන්න ස්වාමීණ මට මේ සත්‍ය දකින්න ඕනින ස්වාමීණි. ඔන්න ඕකයි කියන්නේ සබ්බ දුක්ක නිස්සාරණ මේ දුකෙම් මි දෙන්න. නිස්සාරණයට යන්න. ය කසාාවතමට දෙන්න ස්වාමීනිි. අනුකම්පා උපාදෑ මට අනුකම්පා කරන්න ස්වාමී. ඕහම ඉල්ලොත් ඔය කසාාවත නොදී හිටියොත් අන්නේ භික්‍ෂුව මේ ශාසනය යුතුකම යුතු කලා වෙන්නේ නෑ. අනි වාරෙන්දිය යුතුයි. එක බුද්ධාත්ඥාවයි. එඒත් සුං්‍ය ්‍රභාවයට මේ සිත යමෙක් යන්න උත්සා කරනවානම් ඒ සිත සත්‍යය දකිනවා කියන්නේ. ඒ සිතට කවදාවත් මේ සසරෝගෙන් මිදල බෑනැත්ත මනුස්සාත්මයක් ලබල යමෙක් මෙතන්ට එනවනම් මහාශේෂ්ට උත්තම පුරුෂයක්. යො බන්තේ විදිත්වාන මජ්්‍යයේ මන්තා නලිපති, තම්බෘුහි මහා පුරුෂෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරේ සත්‍ය අවබෝධ කරගත්තා අයට පමණයි. ගෙල් දායත් බත් කෝටි නම් ැංකොල සලි බත් මහා විශාලනිකං අර බලසම්පන්න ඒ මොකක්වත් ඔබගේ අපිට අදාළ නෑ. මෙතර සත්්‍යේ පුද්ජලයෙක් නැති අනාත්ම ධර්මය දැක්කොත් පාරයන්න හිංගැන් එෙක්වත් සුනීත සෝපාක වනත් මහා පුරුෂයක්මයි. දකින්න ධර්මයේ ධම්ම චක්කසේ අවති කරගන්න. ඔබ කියන කිමදක්. ඔගේ වලටවත් ගෙනියන්න බෑ හැබැ මේ ධර්මය අවබෝධ කළොත් ඔබ මේ මොහොත එම සැනසුම් සුවයක් ලබනවා. ඒමා සාන්තයි ඒමා ප්‍රනීතයි. ඒක මේ ගිනිගන්න සිත්වල ගින්න තියනයි පිච්චෙන පිච්චිල්ලෙෙන් ඔප්පු වනවාඒ පිච්චිල්ල නෑ මේ අවබෝධයට පත්වනකට මහා පුදුමාකාර සාන්තසුවයකට පත්ත. ඒ ලෝතුරු සුවයිඒ සදා අමරණී යයි. මරණයක් නෑ මරවයක් නෑ. මැරෙන්න්න කෙනෙක් කොයිෙන්ද. කෙනෙක් නෑ කෙනෙක් නැතුව මරබියක් තේද මැරෙන්න්න කෙනෙකුත් නෑ මරබියකුත් නෑ සදා අමරණයකිවේ නිසයි. අමරණීත්වය කියන්නේ මරණය ජයගත්තකය මරණයක් හමුවෙන් නෑ කියන්නේ මරණ කතාාවක් නෑ කියන්නේ මරණ ජයගත්ක? සදා අමරීයයි. ඒමයි සාන්ත ඒමයි පනීත. එන සබූපති පටිනිිස්සක්්ගෝ විාගෝ නිරධෝ නිබ්බන්. දන්නවා සබ් සංකාර සමතයක් තමයි මෙසිද්ධවෙන්නේ. හිති ඔබදන්නවා සබ්බේ සංකාරා අනිච්චා යදා පන්ඥායේ පස්සති අත්ති නිබ්බන්ති දුක්කේ ඒස මක්්ගෝ විසුද්්‍යා කිව්ේ අන්නේ නිසයි. සත්තානම් විසුද්්‍යායේ දුක්ක දෝමනස්සානං අත්තගමයි සෝක පරිද්ධවානන් සමතික්කමායි ඥායස්ස අධිගමයි. නිබ්ා නස් සච්ච කිරයාය කියන පංචවිධ ආනිසංස හිමි වන්නේ මෙන්න මේ සත්‍ය අවබෝධ කරගත්ත උත්තමයින්ටම පමණයි. එයා යටමයි කල්යාන මිත්‍රයා කියන්නේ. කලන විත්‍රයා කියන්නේ සත්‍ය අවබෝධ කරගත්ත මහාපුරුෂවන්ට පමණයි. ඒ කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි කෙනෙක් පුද්ජලයෙක් නැති බවට ප්‍රථ්‍යක්ෂ ඥානයටම ප්‍රත්‍යයක්ෂතාවයටම පත්වවමයි. හොඳයි එහෙම නම් මේ සත්‍යය ට මේසූත්‍රේ තුළ අපි පෙන්නපුුමි කාරණල්, නිවනටම උපනිස්ශ්‍රය වෙන්නු. තෙරුවන් සර්මයි.